මේ රටේ ප්‍රධාන අවස්ථා හතරක් තියෙනවා. රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට ඝාතනය කිරීම සහ උත්සාහ කිරීම. පළවෙනි අවස්ථාව SWRD බණ්ඩාරනායක මැතිතුමා තමන්ගේ නිවස තුළදීම මරලා දානවා. විශාල කුමන්ත්‍රණයකින්. හැබැයි කුමන්ත්‍රණය කලින් දැනුම් දී යම් විදිහකට මොකක් හරි එළියට ආව නම් ඕවා ওই විදිහට කියන්නේ නැහැ. සමහර විට මේක බණ්ඩාරනායක මහත්තයා විසින් කරපු නාඩගමක්, මේක මරන්න හදනවා කියලා එයාගේ දුර්වලතාවයක් වහගන්න කියලා කියන්න ඉඩ තිබුණා. ඔහු මැරුණ නිසා ඒක කියන්න පුළුවන් උනේ නැහැ. 1962 දී සිනමා බණ්ඩාරනායක මැතිණිය අත්අඩංගුවට අර ගැනීම සහ ඝාතනය කිරීමට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් මෙරට ප්‍රධාන පෙළේ හමුදා නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් කරනු ලැබුවා. ඔවුන් වැරදිකරුවන් බවට පත් වුණා. සාමි මන්ත්‍රී මණ්ඩලයට ඇපල් කෙරුවා, නැත්නම් ප්‍රිවි කවුන්සිලයට. එහිදී තාක්ෂණික කරුණු මත ඔවුන් නිදහස් වුණා. එහි ප්‍රධාන සැකකරුවා ප්‍රධාන නඩුවේ තිබුණේ, ඇත්තටම ඇපෑල තිබුණේ ඩග්ලස් ලියනගේ වර්සස් ක්වීන්, රජින රජින ඩග්ලස් ලියනගේ එදිරිව රජින කියන නඩුව. ඒ නඩුවෙන් ඔහු තාක්ෂණික කරුමත් නිදහස් වුණා. පසු කාලයක එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ අමාත්‍යාංශයක ලේකම් ධුරයකට පත් වුණා. මේ මම උපමාන කරන්න යන්නේ නැහැ කිසි දෙයක්. නමුත් මේක තමයි ඉතිහාසය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1993 මරලා දැම්මා. තමන්ගේ ගෙදර හිටපු අයම පාවිච්චි කරලා තමයි මිනි මරුවා ඔහු ළඟට ආවේ. ඊළඟට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඝාතනය කරන්න උත්සාහ තිබුණා. පස්වෙනි අවස්ථාව තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මහනුවර ජනාධිපති මන්දිරේ නැත්තම් රජගෙදරදී ඝාතනය කරන්න ස්නයිපර් තුවක්කුකරුවෙකු පාවිච්චි කරලා අද පොලිස්පතිවරයාට විරුද්ධව තියෙන චෝදනාවක් තමයි ඒ චිත්‍ර විද්‍යාලයේ ගුරුවරයා මේ රටෙන් පිටුවහල් කළා. ඔහු නැවත ලංකාවට හොරෙන් ආව තමන්ගේ දරුවාගේ විවාහ මංගල්‍යයට. ඒ ආපු වෙලාවේ ඔහු ගෙන් මුදල් ලබා ගත්තා කියලා අද අල්ලස් කොමිසමුණත් පැමිණිලා තියෙනවා. නමුත් අපි දන්නේ ඒ මහින්ද රාජපක්ෂ යුගයේදී 2006-07 කාලයක රජගෙදරදී ස්නයිපර් ප්‍රහාරයකින් එතන තිබ්බ ළඟ ගොඩනැගිල්ලක උඩ ඉඳලා LTT එයා අත්අඩංගුවටපත් වුණා. ඒ නඩුව පිළිබඳ අපි දන්නේ නැහැ. එය මාධ්‍ය මේ විදිහට උඩට ගත්තේ නැහැ. මම දන්නේ ඇයි කියලා. මං හිතන්නේ දැනටත් එය ඉතා වැදගත් කාරණාවක් වෙනවා. ඒ තමයි පස්වෙනි අවස්ථාව මේ පිළිබඳ වාර්තා වෙන ඉතාමත්ම ඉහළින්.